ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල අභිනව අගමැතිට මහ සංගරුවනේ ආශිර්වාද පොළොන්නරුවේ මාර්ග රියදුරා කැන අකණ්ඩ පොලිස් පරීක්ෂණ මත්තල ඇමරිකාව යා කරමින් මෙට්‍රික් ටොන් 28ක බඩු රැගෙන යයි දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දී සියලු පාසල් හෙට සිට යළි ඇරේ දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. මෙවර මහමැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණා. නවරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික කැලණිය පුදබිමේදී පැවැත්ුණා. 50 වසරක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 වසර දක්වා දෙවතාවක් විධායක ජනාධිපති ධුරයේ හිබුවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා කැලණිය විහාරස්ථානයට අද උදෑසන පැමිණියේ ජනතා හරසර මැදෙයි. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්ති සිදු වූයේ ඉන් අනතුරුවයි. කැලණිය රාජමහා විහාරස්ථානයේ සකස් කර තිබූ විශේෂ පීඨිකාවකදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. එතුමා මෙවර අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ හතරවන වරටයි. මහින්ද රාජපක්ෂව නමම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශීය තුල වෙනම රාජ්‍යයක් පිටුවීමට කෙලින්ම අන්‍යාකාරයෙන් වූ ශ්‍රී ලංකාව තුලදී හෝ ඉම්පිටදී අත ආදාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝදේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානී ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානී යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්තිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද එක් කළා. සම්බේතේ අවමංගලා විනාසන්තු ආයු වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ යස වඩකෝ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම සහෝදරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෙළ චාරිත්‍රවලට අනුව වැඳ ආශිර්වාද පුද කිරීම රාජපක්ෂවරුන්ගේ සහෝදරත්වය ලොවටම කියාපාන අවස්ථාවක් වුණා. මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ආණ්ඩුකාරවරුන් තානාපතිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ සහ නව රජයට සහාය පළ කරන මන්ත්‍රීවරුන් සහ සම්භාවනීය පිරිසක් මේ උත්සවයට සහභාගී වුණා. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වුණා. සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං සවාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දෙට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම්. උත්සවයෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා රැස්වසිටි ජනතාව වෙත ගොස් ඔවුන්ට සිය ආචාර්ය පුද කළා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව උණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් වල නිරත වූ අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි මිලිසවිටිය චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුනවේ ඥානතිලක යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්තිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පළ කළා.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් රන් ආලපිත ගංගාරාම විහාරස්ථ සීමා මාලකයේ අනුරුවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීමට මෙහිදී කටයුතු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව අග්‍රාමාත්‍යවරයා පිරිවෙනේ ධර්ම විද්‍යාලාධිපති සබර්ගම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුමුරුගම්වේ වජිර ස්වාමීන් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රටේ පෞරාණික උරුමයන් ආරක්ෂා වන අයුරින් රට ගුණනන්වන ලෙසයි උන්වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. අනුතුරුව අග්‍රාමාත්‍යවරයා පැපිලියාන සුනිත්‍රා දේවි පිරිවෙන් රාජමහා විහාරස්ථානයේ වෙත පැමිණියා. එම පිරිවෙනේ අභිනවයෙන් ඉදිකල ධාතු මන්ත්‍රියේ පළමු පහන් පූජාව අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණේ. මහාචාර්ය පූජ්‍ය මැදකොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ බැහැදක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තා. ඔබතුමාගේ පැමිණීම අද විශේෂ අවස්ථාවක් අපිට රට සත් කරපු නායකයා නැවතත් ආපහු ජනතාව ඔබතුමාම දෙන්නාපු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනා මහා සංඝරත්නයේ ඔබතුමාකාර සතුටකින් ආශිර්වාද කරනවා ඔබතුමාට. මොකද ඔබතුමාට මේ රටේ තව චුට්ටි දෙයක් කරන්න ඉතුරුලා තියෙනවා. ඔබතුමා යුද්ධය අවසන් කළා. සංවර්ධන මාර්ගයේ ඉදිරි කටයුතු කොට අපි ජනතාවගේ අරමුණ එක කරන්න මේ තුනෙන් දෙකේ බලයක් ලැබිලා තියෙනවා. කිසි බයක් නැහැ. හැමදේම සිද්ධ වෙලා තියෙන වෙලාවෙදී අපි ආශිර්වාද කරනවා ඉදිරි කටයුතු සිද්ධ කරන්න. දියුරුම් දීමෙන් අනුතරව නාරාහේන් පිට අභයාරාම විහාරස්ථානයටද අග්‍රාමාත්‍යවරයා පැමිණියා. එෙහිදී ජනතාව අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගත්තා. ආගමික වතාවත් තුළ නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය සෙත්තිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පළ කළා. අපේ සාමයේ සාමය උදා කරන්නට කටයුතු කළ සාමයේ පියතුමා හැටියටයි අපි අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දකින්නේ. ඔබතුමා තමයි අපේ ජීවිත කාලය තුළ අපට සාමය පෙන්වලා දුන්නේ, ළඟා කරලා දුන්නේ. ඒ සාමය තුළ තමයි අපි ජීවත් වන්නේ. ඒ නිසා මහා සංඝයා වහන්සේ හදපත්ලෙන්ම ආදරෙන් සෙනෙහසින් ඔබතුමාව හැමදාම ආරක්ෂා කරනවා. අපි අපේ බලාපොරොත්තුව අපේ හැඟීම මොකක්වත් මේ රට ගොඩ ගැනීමයි. ඔබතුමා ඒ කාර්යභාරය කළා. ඉතුරු ටිකත් ඔබතුමාට තමාගේ සහෝදරයත් මුල් කරගෙන මේ රට ගොඩ ගන්නට අපි ළඟ තිබෙන පෞද්ගලිකත්වයේ පැත්තකට දාලා සියල්ල අපට ලැබේවා, සියල්ල මට ලැබේවා නෙමෙයි, සියල්ල අපට ලැබේවා කියන සංකල්පය තුළින් කටයුතු කරන්න කියන එකයි මගේ ඉල්ලීම. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් තුළ නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. මෙවර සිදු වූ බල පෙරළිය ලොවක් මවිත කළ බවයි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ. ජනතාව ලබා දුන් අතිවිශිෂ්ට ජනවරමින් රට දිනවීමේ ගමන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු වරම් හිමි කරගත් ජනතා නියෝජිතයන් පවසනවා. අපිට තව UMPA තියෙන බලකොටු දෙකයි බිඳින්න තියෙන්නේ. එකක් තමයි මැදකොළ. අපි ඒක බිඳවනවා ඉක්මනටම. දෙවෙනි එක තමයි නැගෙනහිර පළාත. ඒ දෙකම අපි සියලු දෙනාම ආකර්ෂණය කරගෙන සෞභාග්‍යමත් රටක් හදනවා. ඒ රට වෙනුවෙන් එකතු වෙන්නයි කියලා අපි සියලු දෙනාටම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ගරු ජනාධිපතිතුමාට හා ගරු අගමැතිතුමාට එතුමාලා කරන සියලුම දේවල් වල සාර්ථකත්වයේ උදාවයි වයි අපි අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද පතනවා. මුළු ලංකාවාසී සමස්ත ජනතාවම විශාල ජනවරමක් කියලා තියෙනවා. අපේ අධිකාර ජනාධිපතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මහත්මයාගේ, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙල සමස්ත ජනතාව අති බහුතර ජනතාව අනුමත කරලා තියෙනවා. අපි ඉදිරියේ වසර 5 අපේ ජනාධිපතිතුමත් එක්ක එකතුලා මේ රට ඉතාමත් හොඳ යුගයකට ගෙනියනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාව විශාල විශ්වාසයකින් ජනාධිපතිතුමා ගැන මේ ජනවරම ලබා දුන්නේ. ජනතාවට අවශ්‍යෝ තිබෙනවා මේ රටේ සංවර්ධනය දකින්නට, මේ රටේ තියෙන ගැටළු වලට විසඳුම් දකින්නට, මේ රටේ ජනතාවගේ තියෙන සැබෑ ප්‍රශ්න වලට විසඳුම් රජය විසින් ලබා දෙනවා දකින්නට. ඉතින් දැන් අප විසින් කළ යුත්තේ මෙන්න මේ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා කටයුතු කිරීමයි. ඒ සඳහා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, අපේ රජයත් සම්පූර්ණයෙන්ම කැප වෙනවා. මේ මැතිවරණ ක්‍රමය අනුව නොඑක් නොඑක් බෙදලි තියන්න පුළුවන්. නොඑක් නොඑක් සටන් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන සටන තුනෙන් දෙකක් ලබා ගැනීමටයි ඒ සටන අපි ජයග්‍රහණය කරලා තිබෙනවා පාර්ලිමේන්තුවේ. එයයි රටේ වැදගත්ම දේශපාලන සටන. බොහෝ දෙනෙක් කිව්වේ අභියෝග කරලා එක්සත් ජාතික පක්ෂේ සජිත් ප්‍රේමදාසලගේ, අනුර කුමාරලා කිව්වේ පුළුවන් නම් 69 ලක්ෂයේ
ළඟට ගන්න පුළුවන් නම් ගන්න කියලා. අනුතර ලක්ෂ 10ක් ඡන්ද අඩුවේ කිව්වා මේ මාස 8 ආණ්ඩුවේ ක්‍රියාකලාප හින්දා. හැබැයි මේ රටේ ජනතාව 10ක් ඡන්ද පොලට නොගියත් ඊටත් වැඩිය ශක්තියක් 59% ප්‍රතිශතයක සහතිකයක් දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයට ඉදිරියටත් මේ කටයුත්ත කරගෙන යන්න ඔබ තම උනාස තමයි මේ රටේ රාජ්‍ය නායක හැටියට ඒ වැඩ පිළ ගිනියන්න ඕන කියලා. දැන් අපි ගත්තා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන් 55 ලක්ෂයක් ඡන්ද දුන්න මේ රටේ මේ වැතිවරණයේදී සජිත්ගේ කණ්ඩායමට 30 ඡන්ද දුන්නේ 28 ලක්ෂයයි. අපේ ජයග්‍රහණය ගත්තොත් එහෙම අපේ ජයග්‍රහණය වැඩි ඡන්ද ගන්න සජිත් එක්ක ගත්තාම කිය 41 ලක්ෂයයි. අගෝස්තු 5 වෙනිදා උනේ ආශ්චර්යය. පොට්ටුවට කෙලින්ම 145. දේවානන්ද මහත්තයා අපේ වෙනුවෙන් තරඟ කර. 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය අංගජන. 3. TMVP පක්ෂයේ පිල්ලයන් 4. අපිත් එක්ක එකට හිටපු අතාවුල්ලා. ජාතික කොංග්‍රස් 5. එකතු වුණාම මෙන්න ආශ්චර්යමත් සිදුවීම වෙලා තියෙනවා. අපේ සමාජ පාතික මැතිවරණ ක්‍රමේ ඉතිහාසයේ පළවෙනි වතාවට 3-2 බලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශයන්ට අනුව නවවන පාර්ලිමේන්තු වැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත් ප්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශ එවලා තියෙනවා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්න කියනවා ඔවුන්ව ලේඛනගත කරන්න විවිධ ෆෝරමයන් පුරවන්න. නමුත් මේ අවස්ථාවේදී අපේ මහලේකම්තුමා තීරණය කළා තියෙනවා මේක ඔන්ලයින් තාක්ෂණය හරහා මෙම ලියාපදිංචි කිරීම ඒ අවශ්‍ය කරන තොරතුරු ගැනීම අපේ කාර්ය මණ්ඩලය යොදවලා කිරීමට තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි පළවෙනි දවසේ නෙමෙයි දෙවෙනි දවසේ ආසන වෙන් කරනකොට දැන් ඒ 116 අභිභව යන තත්ත්වයක් තියෙනවානේ. දැන් ආණ්ඩුවට 140 5ක් ලැබිලා තියෙනවා රජයට. ඊට අමතරව තව 6 දෙන පක්ෂත් කීපයක් ඉන්නවා. ඒ කියන්නේ 150කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒතර අපිට පාර්ලිමේන්තුව එක පැත්තක අසුන් ගන්නන්න පුළුවන් 116යි. ඒතර ඉතුරු ප්‍රමාණය අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ සුදුසු තැනක එක කණ්ඩායමක් වශයෙන් ඒ ජේෂ්ඨතාවය මත අසුන් ගන්නවා. පොළොන්නරුව අරලගන්විල දෙහිඅත්ත කණ්ඩිය මාර්ගයේදී කැබ් රථයක් සිසුන් 12 දෙනෙකු අනතුරට පත් කරමින් දහවණය කර තිබෙනවා. එම අනතුරෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. උපකාරක පන්තියකට සහභාගී වී යලි නිවෙස් පලා පැමිණිමින් සිටි සිසුන් කණ්ඩායමකොයි අවාසනාවන්ත ලෙස මෙම රිය අනතුරට ලක් වුණේ. කැබ් රථයේ රියදුරු බීමතින් සිටි බවද වාර්තා වනවා. මෙම සිසුන් කණ්ඩායම මාර්ගයේ පසකින් පැමිණෙමින් සිටියේදී කැබ් රථයේ ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක්. ඔහු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් සිටි තිබෙනවා. තුවාල ලැබූ අනෙක් සිසුන් 11 දෙනා පොළොන්නරුව මහරෝහලේ මෙවන විට ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා මීට පෙර අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණා. හෙට සිට සියලුම ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු ආරම්භ වන්නේද අධ්‍යර කිහිපයක් යටතේයි. ශිෂ්‍ය සංඛ්‍යාව 200කට වැඩි හෝ ඊට අඩු පාසල් මීටරයක පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යාමට හැකිනම් පමණක් සියලු ශ්‍රේණිවල සිසුන්ට සතියේ දින පහේම පන්ති පැවැත්විය හැකි. සිසුන් 200කට වැඩි ප්‍රාථමික පාසල්වල පළමුවන ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාළ දිනයන්වලදී. කෙසේ වෙතත් පස්වන ශ්‍රේණි සිසුන් සඳහා සතියේ දින පහේම පන්ති පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පවසන්නේ. පළමුවන ශ්‍රේණිය සඳහා සඳුදා දිනේත් දෙවන ශ්‍රේණිය සඳහා අඟහරුවාදා දිනේත් පාසල් පැවැත්වෙනවා. තුන්වන ශ්‍රේණිය සිසුන් සඳහා වෙන් කර ඇත්තේ බදාදා දිනයයි. හතරවන ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේම පන්ති පැවැත්වෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීක පාසල්වල 10වන ශ්‍රේණිය සිට 13වන ශ්‍රේණිය දක්වා සතියේ දින පහේම පාසල් පැවැත්වෙනවා. ඒ අනුව 6වන ශ්‍රේණිය සඳහා වෙන් කර ඇත්තේ සඳුදා දිනයයි. 7වන ශ්‍රේණිය සඳහා අඟහරුවාදාද 8වන ශ්‍රේණිය සඳහා බදාදාද වෙන් කර තිබෙනවා. 9වන ශ්‍රේණිය සිසුන් සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්වලයි පාසල් පැවැත්වෙන්නේ. 6, 7, 8 සහ 9වන ශ්‍රේණිය සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වාත්, 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වාත් ක්‍රියාත්මකයි. පස්වරු 3:30 දක්වා කාලසටහන්හි ගුරුවරුන් හැර අනිකුත් සියලු ගුරුවරුන්ගේ රාජකාරී වේලාව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වායි. මේ අතර සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන තෙක් පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙසද දැනුම් දී තිබෙනවා. මේ අතර පාසල් ආරම්භ කිරීම සඳහා පාසල් පිරිසිදු කිරීමේ කටයුතු දෙමව්පියන්ගේ සහයෝගය ඇතිව දිවයිනේ විවිධ පාසල්වල සිදු කෙරෙන ආකාරය දැකගත හැකි වුණා.
මේ අතර දරුවන් කිසිදු බියක් නොමැතිව පාසල් වෙත එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. සියලුම පාසල් විසබීජ හරණයට ලක් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසන්නේ. සියලුම මැකිවර්ණ රාජකාරී සඳහා භාවිත කරපු පාසල් සියල්ලම විසබීජ හරණයට ලක්කොට සෞඛ්‍ය ආරක්ෂිතව අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම අනෙකුත් පාසල් විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් විසබීජ හරණයට ලක්කොට තාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව හෙට දින පාසල් ආරම්භ කිරීම සඳහා වුන් පාසල් සූදානම් කර තිබෙනවා. ඉතින් අපි දෙමාපියන්ගෙන් ඉල්ලා හිටිනවා හෙට දින සියලුම දරුවන් පාසල් වලට යොමු කරන්න. මේ වාරය තුලදී වාර විභාග වෙනත් ක්‍රීඩා කටයුතු ඒ වගේම විෂය බාහිර කටයුතු කිසිවක් සංග मुखावरण නමුත් පැලඳගෙන සිටීම හොඳයි යම් අපහසුතාවක් තිබෙනවා නම් ඒ ඉවත් කරගෙන ඒගෙනීම් ක්‍රියාවලියට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් මේවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 252 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අංශය පවසනවා मेरठीन मेवन विट वार्तावी समस्त रोगीन गे संख्या देदहस अटसिय हतलिस देखा इन रोगीन देदहस पंसी हत्यानाव दिनकु पूर्ण सुवेलबा रोहालवलीन पिटव गोस्ति बिनवा पनास अट दिनकु रोहालवल प्रतिकार लबाने कोरोना बावट सेक सहितव वाइद्य अधीक्षुने याटते ये दिने दी कोरोना रोगीन देदेनकु हंदुना गत्तातर ओउन साउदी अराबिये सीट पेमिनी पुत्कलेन बवाई सौख्यांश प्रकाश कले කෙසේ වෙතත් ලබා දී ඇති උපදෙස් අඛණ්ඩව පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. මේ අතර ඉන්දියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණා. ඒ 65156ක්. දින පහක් තුලදී කොරෝනා රෝගීන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වුණා. ඇමරිකාව සහ බ්‍රසීලයට පසුව වැඩිම රෝගීන් වාර්තා වන රට ලෙස තුන්වන ස්ථානයේ පසුවන්නේද ඉන්දියාවයි. इंडिया वे आंध्र प्रदेश प्रांति विजयवाड़ा ही कोविड-19 नासादी दिन रंधवायति होटल एक अद अलियम गिन्ना खटके नती बिनवा इन पुद्गलीन हाथ देने को जीवित अक्षेत्र पात्रोना तवत विसी देने को पमनु द्वारा डबाए त्यातर ए यात्र सिटी की ही पदने को बारपतल तत्वे पासु उन्हें बबाई एरट माध्य वार ताकराने गिन्ना खटका नावस्था वेदी एही कोरोना रोगीन तीह कट वैडी संख्यावाक प्रतिकार लाभ मिन सिटी ऐति बाबत विदेश माध्य पेन वादे नवा कोविड-19 हेवत नव्य कोरोना वायरस मेवन बिट लोपुरा एक कोटि अणुअट लक्ष तीस हतर दहस हिस पस्तुट आसाधने वेति बिनवा सुवेलबायति रोगीन गे संख्या एक कोटि विसी हत लक्ष हतलिस एक दहस तुनसे विसी पहाक वायरस आसाधने हेतुन मरण हत लक्ष तीस दहस दिसिय दहायक वारतावनवा රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරසය බ්‍රසීලයේ ව්‍යාප්ත වී මාස 5කට පසුව එරට COVID-19 මරණ සංඛ්‍යාව ලක්ෂ 1 ඉක්මවා ගොස් තිබෙනවා. එරට ආසාදිත සංඛ්‍යාව මේ වන විටත් 30 ලක්ෂ 13 දහස ඉක්මවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකාවට පසුව වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. अमेरिका वे कोरोना वायरस रोगीन सदाहा वार्ता वक्ता बहती आतर मेवन विटे एरटीन आसादितीन मिलियन पहाकट अधिक पिरिसाक वार्ता वेति बिनवा एरट सौख्यांश बलधारीन पवसाने वायरसे मेडपेवत्वीम सदाहा स्थिर एन्नताक मेम वसर अवसाने सोयागेनीमट हैकिवनु एति बवाई दिन सीया गतवु पसुवद नवसीलांतेन कोरोना आसादितेगु हमुवी नैति बव वार्ता बनवा एरट सक्रिय आसादितीन विसितुन दिनेक पमनाक रोहालवल प्रतिकार लबन बवाई वैद्यवरुन पवसाने किसी वितात इराटा साउथ्यांश अनुदूर अगवाने ऑस्ट्रेलिया विसह वियतनामी वायरसे तवमत सक्रिय बाट में पवती में हेतुवेन तमराटे द अनारक्षित तत्वे पवती ने बवाई नवसिलांते जनजीवित ये बेबने विट सामान्य तत्वे ट पात्वी मत समग्र जनतावो कोरोना परीक्षण प्रतिक्षेप करने बावट राज्य चोदना करने वा में हेतुवेन नवतो वायरसे पैतरी में अवतानमक तमराटे टहती बवाई ओन वैडितुरुटात पेनवा देने ගුවන් භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තුරුපලයේ සිට ප්‍රථම වතාවට ඇමරිකාව බලා අද පියාසර කළා.
අද පස්වරුවේ මෙම එමිරේට්ස් ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තුඩුපළට පැමිණියා. ඉන්පසුව එය ඇමරිකාව බලාපිටත් ගියේ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 28ක්ද සමගයි. පසුගිය මාස දෙකක කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තුඩුපළ ගුවන් ගමන් වාර 70ක් මෙහෙවා තිබෙනවා. ඒ තුලින් 2500කට අධික පිරිසකට ගුවන් ගමන් පහසුකම් සලසා දීමටයි කටයුතු කර තිබෙන්නේ. කලුතර උතුර වස්කඩුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අදිබලති විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එම තොරතුරු සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මෙම අනතුරෙන් කන්ටේනර් රථයේ රේදුරු බරපතල තුවාල ලැබුවා. කොළඹ සිට කලුතර දෙසට ධාවනය වූ කන්ටේනර් රථය අදිබලති විදුලි කණුවේ ගැටි වෙනසලක් තුළටද කඩාවැදී තිබෙනවා. රේදුරට නින්දයාම අනතුරට හේතු බවයි සැක කෙරෙන්නේ. මෙදිරිගිරිය ඇලහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් වයස අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදිය අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතු බවයි පොලිසිය පවසන්නේ. නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් ප්‍රගෙන ආ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් එනසාල් සහ කහතොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය ආනවාසල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. දීවර යාත්‍රාවකින් මෙරට ප්‍රගෙන ආ මෙම ද්‍රව්‍ය යුද හමුදා බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගත්තේ. වෙහෙරගල ජලාශය ආසන්නයේ යාල වනාන්තර ප්‍රදේශයේ මඩවගුරුක එරී සිටි ඇතින්නක බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා. දීවර කටයුතු වලට පැමිණි පිරිසක් ලබා දුන් තොරතුරකට අනුව බුත්තල වල්ලියම් ආර වනජීවි කාර්යාල නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළා. මේ අතර රුවන්වැල්ල ඉපිලියාගල ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු කළ පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ මෙන්ම මෝටර් රථයක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමගින් ස්වාධින් රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.